சூப்பர் சார்க்கில் பிள்ளை கண்ணு திங் சாதரிங் ஒன்று திங் பிராவல் நிமே முகத்து மீறிக்கேன் மீர சடோ பிராவல் நிமே மிக மீரேகா இதிங் மீர மோட்டக்கே மீர கிளாசிக் மோட்டக இதிங் அப்பிட செட்டிலா தீனா காட்டோட்காவ இதிங் எனிமே டீம் இக்கட செட்டிலா தீனா பாசியாவோ பாலும் பாசியாவோ காட்டோட் கச்சா முகத்து வெண்ணி கேலா ஏமாட்டும் இதிங் பட்ட ట్యాంక్ ఎత్తమై దీని బసిగా కానీ తెత్తకమ నొదవేని ఫైట్ అగని ఎక్తమై గడర్ కట్టా కానీ తప్ప బలం ఇది మొక్కద వెన్న అన్ని కియలా దింగ ముల ముల ముల్లటి దిన పొడ్డ అమారు ఏ మొక్కద కేనవనం మే అర ట్యాంక్ ఫైట్ కేన గెమ్మ ఇన్న మే ముల్లది గడర్ కట్టాకే ఇది మితన వట కరగన గానా కర ఎత్తమ విడి పెని అన్ని తప్ప బలం ఇది కావారి మరా గన్న పులం ఛాన్స్ యా కంబితి కిల ఎత్తక మితని ఫస్ట్ బ్లడ్ ఏ గన్న పులం వేలా దినో గెంబడమ ఎత్తక మితని కిల్లర్ ఆయనో అడో వైవా అమారు ఎత్తరం కేనా మే బసియాట గానా కానీ బసియా కానీ సూపర్ మే ట్యాంక్ మగే ఆసమ ట్యాంక్ మొగద రోదే ఇల్ల రోదే వేలా ఇల్ల హప్పన్న పులం సహ మే పలవని పవరే హరి దేవని పవరే హరి తినో ఎవరనే పలియ వగేక పలియ వగేకిన్ మే గహపుహామ ఏక ఎనిమేట్ వెదునోత్ హరిద ఎనిమేట్ వెదునోత్ ఏక ఆయ యాక్టివ్ వేనో తప్పర్ కీపియక్ ఎంది నెత్తం పవర్ లోడ్ డెన్న టికక్ వెలా యానో මෙතන ලෝ ස්පී දෙන්නම ඉන්න ඉතින් අල්ටිය දා අනිත් එක අල්ටිය හරි බසියාගේ අල්ටිය අල්ටිය උඩ ඉන්නවා කියන්නේ පට්ටම අමාරුයි අපිට ඉතින් මාරම මේ ගේමක් දෙන්න ඕනේ බසියාගේ අල්ටිය මේ උඩ ඉඳන් ප්ලේ කරද්දි ගෙන අල්ටිය දාලා තියෙන පුළුවන් තරම් අපි අල්ටියෙන් පොඩ්ඩක් ඈතට යන්න ඕනේ මොකද අල්ටිය උඩ ඉඳන් ප්ලේ කරනවා කියන්නේ අපේ හෙල්ත් එක එනකොල්ලෝ අපි ගියා කියන ලයින් එකේ තමයි කෙලින්ම ඉන්නේ මේ මම සිද්ධියක් යන්නේ ඉතින් පුළුවන් තරම් අපි අල්ටියෙන් බේරෙන්න ඕනේ ඉතින් අල්ටිය දාපුවම අපි පොඩ්ඩක් මූවි අල්ටියට අහුවෙන්නේ නැතුව ප්ලේ කරන්න එක තමයි ඇත්තටම කියනවා නම් හොඳම දේ බලමු ඉතින් මොකද එන්නේ කියලා සුපිරියක් කරගමු තේ සුපිරියක් කරමු තේ අන්ස්ටොප්පබල් කෙනෙක්ම ගැම්මක් තමයි वालिया मे मीरा मोटे टीम सपोर्ट होनी मगदी आपत्ते गहन विद्यान अरे अभी गहन हो गया अरे अभी रूपी होगी हिट आगे इनमें टीम की अपीम तानी का मरान बोलो अरे इक पोकर हिट अभी मे अभी प्ले करोने मूव अभी अभी वाट करोने टीम मेम इनगेम अभी एक कर पेगा अनी कनपेनो अनपेंग तब एक्कीनो वही इधर अभी पवर्स दादा अरे पुल अंतर एनिम टीम की पवर्स अहुए नैतु अभी पहार दिना अभी पुलवा लेसीएम जय ग्रहण लबन एन प्लेयर्स लगे दक्षता सह एनिम टीम के दक्षता एक वेना एक विधिट एनिम हीतन विधिय හොඳ වුණොත් අපිට අමාරුයි එනිමි නිකන් වැඩි හිතන්න නැතුව આવොත් මේක ඉතර ප්‍රශ්නයක් එන්නේ නැහැ අපිට. ඉතින් මෙන්න මේ විදිහට අල්ටිය දාන්න පුළුවන් තරම් يعني අපි දැන් අපි කියමුකෝ දැන් يعني ඒක 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 තමයි සෙට් වෙන්නේ හරිද? ගැට්ක ගේම් ප්ලේ කරද්දී අල්ටි එක පිට එක දාගෙන දාගෙන යන්න ඕනේ හරිද? يعني ඒක හරියටම ප්ලෑන් කරලා ගහන්න ඕනේ. එක පැනපුවම අනිත් උන් සෙට් එකම පයින්ඩ බ්ලාස්ට් දලා ඉන්නවන කෙනෙක්ම හල්ටි දාගෙන අනාතයි එතකොට ඒ ටෝඩ කියන්නේ පට්ටම මාරුයි බසියගේ හෙල්ත් එහෙම තියෙනවා මොකද ටෑන්ක් නේ එතකොට ඒක එකක් අනිත් එක අල්ටි ඒ තමයි ලොකුම අවුල මම හිතන විදියට කිලින් ස්ප්‍රිට් මත් තමයි ගඩොක්ක තමයි සුපිරිම මේ ෂැඩෝ බ්‍රාවල් වලට සුපිරියක් තමයි ගඩොක්ක කියන්නේ ඩෝ බ්‍රාවල් නේ මොකද්ද මිර මොඩේ දෙක මේක වගේ තමයි ඉතින් දව උතන අල්ටිය උඩ ඊටියා කියන්නේ අපිට එහෙන අමාරුයි දව වෙනවා දැන් මේ නිමියට කරගන්න දෙන්නේ මොකද ටීම් සපෝට් දැන් උතන අල්ටිය තියෙනවා පොඩ්ඩක් බැක් කී ගන්න ඕන අල්ටිය උඩ වැඩි ඉන්නේ නැතුව අපි බැක් වෙන්න ඕනේ සනික මොකද අර මොරල් එකේම ගහගෙන ගහගෙන යන්න අමාරුයි දව වෙනවනේ
එනිමින්ට කරගන්න දෙන්නේ අල්ටිය වැටුච්ච ගමන් අපේ අල්ටිය වැටුච්ච ගමන් උනොක් වෙනවා. ඉතින් එක දිගට අල්ටි වැටෙනවා කියන්නේ ඉතින් එනිමි ටීම් එකට ඇත්තටම කරන්න කරන්න දෙයක් නැහැ. ඉතින් එතන මේ එන අමාරු ඉතින් එනිමි ටීම් එකට රඟන්න. ඉතින් එතන ඒගොල්ලෝ කරන්න ඕනේ අර එක්කෙනෙක්ට අල්ටිය වැටුණා පස්සේ අනිත් තුන් සෙට් එක ඇවිල්ලා ඕමම ඒ කියන්නේ පුළුවන් තරම් අල්ටියට අහු වෙන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම දේ මම නම් කියන්නේ. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා මේ මැච් එකේදී. අන්තිම මොහොතේත් ගහයි දන්නේ බලාගනිමු. What to do? What to do? What to do? Do 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 do. Our Terry mid lane එක කඩලා තිනවා මේ අවස්ථාවේදී අපිට පේනවා. ගාමු මිතුර ගාමු 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 දෙක අල්ටි දැම් මල්ටි දාපුවම අපි පොඩක් මූව් වෙන්න ඕනේ නැත්නම් අමාරුයි. මෙතනත් වලියක් යන ආකාරය තමයි අපිට පෙනියන්නේ. මෙතන තුනක් ඉන්නවා. යෝ ඩඩු යොම්මනිට අනිත් එක ගඩොක්කාගේ මේ වටිනාකම කියන්නේ මේ අර ගුටි කාගෙන හිටියාම රතු රතු නියම් මනා තීරුවක් වගේ රතු පාටින් මේ පිරෙනවානේ. අන්න එතකොට නැමේ එන්නේ ගහන ෂොට් එක අර තරින් කර ඇල්ඩෝස්ගේ මේ පව ෂොට් එක වගේ තමයි. ඒ කියන්නේ අර ඇල්ඩෝස් ගහන පංචක අන්න ඒක වගේ තමයි. පට්ට වෙදිල්ලක් වදින්නේ එකකින් ඉතින්. ඩෝන් ගලෝ කියනම මේ වදින එක කොළු කුඩු වෙන්න. මසල් ඔෆ් අයර්න් අල්ටි තමයි මේ අමාරු බසියකේ වෙන කිල් 20ක් අරගෙන තියෙනවා අපේ ටීම් එකේ. තියෙන එනිමි ටීම් එකේ කිල් 9යි. ඉතින් මේකේ මේ එනිමි ටීම් එක කියන්නේ බසියාගේ ටීම් එක ටවර් කඩන්න ගන්නවා. මොකද අපිට ගහන්න අමාරුයි කියලා දන්නවා. ඉතින් ඒකෙන් හින්දා මේ පුළුවන් තරම් ලේන් පුෂ් කරන එක තමයි මේගොල්ලෝ කරන්නේ. දැන් ලේන් කඩාගෙන කඩාගෙන ඉන්න ඕගොල්ලන්ට පේන්නේ නැති. දැන් අපේ ලේන් කොට කඩුයි. ඉතින් ඒ ෂේප් එකේ කඩන සිද්ධියක් තමයි තියෙන්නේ මේ ලේන් ටික වැඩිය කිල් පස් යන්න නැතුව. ඉතින් ඒක තමයි ගහන්න බැරි නම් කරන්න ඕනේ ටෙක්නික් එක. ෂේප් එකේ ටවර් ටිකක් කැඩුවා බැක් වුණා. ටවර් ටිකක් කැඩුවා බැක් වුණා. ඉතින් මුන් ලේසින් මරන්නත් අමාරු වෙනවා. එතකොට ඉතින් අර බැක් වෙන්නත් පුළුවන් ටිකක් ටිකක් යද්දි යද්දි. නැහැ රෝදේ අර එහෙමයි තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඔය එන්න වෙලා යනවා. අර අපි සෙට් එකම එකතු වෙලා ගහලා පට්ට වෙලාවක යනවා මරා ගන්න. ඉතින් ओम टेरिक ओम देखा इतना टीम सपोर्ट मुझे तो बस ये इतना हेने सेट टैक किया उनकी टीम सपोर्ट है. Om Tederik Om. Recall the thing, no, no, no. Man, I'm gonna get it. අර බසියගේ අල්ටිය තමයි අල්ටි එතන. මාරම මේ අල්ටියක් වැදලා තියෙන්නේ. නමාරු එකකින්ද? ඒක ටීම් සපෝට් එක يعني ඒක තමයි ඔය හැමදාම කියනවා වගේ ටීම් සපෝට්. ඒ කියන්නේ ටීම් සපෝට් එක ඕනේ. දැන් එතන තනියම වුණා නම් අනිවාර්යෙන් එතන බැක් වෙන්නේ නැහැ, එක්කෝ මැරෙන්න වෙනවා. හරිද? දැන් අපේ කට්ටිය එතන මේ ගහන්න ගත්තු ඉඳා එනිමි ටීම් එකට කරගන්න දෙන්නේ නැතුව ගියන්නේ ඒකයි. බෑකප් ස්පීඩ් එක අපි පුළුවන් තරම් ෆාස්ට් තියාගත්තොත් එහෙම අපිට ලේසියෙන්ම ගොඩ දුරට දිනන්න පුළුවන්.
බැකප් විතරක් ඇවිල්ලා මදි මොලේ පාවිච්චි කරලා ලේන් පුෂ් කරන ඒවා මිනියන්ස් ලයින් ඒවා ඒවත් බලා ගන්න ඕනේ. එනේ කියන්නේ මොබයිල් ලිසන්ස් කියන්නේ නිකන් ඇඟේ හයිය නෙමෙයි මොලේ තමයි පාවිච්චි කරන්න ඕන ගොඩක්ම. අපි සෙනික සෙනික හිතලා දේවල් කරනවා කියන්නේ පට්ට ඉතින්. එනේ ඒක එන්නේ ඉතින් එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඉතින් සාමාන්‍ය ගේම් එකේ. ඕනම ගේම් එකක. හැම ගේම් එකකම එහෙම තමයි. අතේ පයේ හයිය තිබිලා වැඩක් නැහැ. ඒ කියන්නේ අපි කියමුකෝ දැන් පට්ට ඩැමේජ් ගන්න එකක් තියෙනවා කියලා. ඒ ගන්න එකෙන් ගැහුවත් දැන් අපි කියමු කට කට එක පංච එකයි ගන්න ඕනේ මේ එනිමි ආව මැරෙන්න කියලා. හරිද? ඒ වුණාට අනිවාර්යෙන් මොලේ පාවිච්චි කරොත් බේරෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. හරිද? මේකයි කියන්නේ. නිකන් බටන් ටික ඔබලා ගහලා විතරක් හරියන්නේ නැහැ මේ ගේම් එක ඇත්තටම. දැන් මේක මගේ බිල්ඩ් ගැන නම් අවබෝධයක් ඇත්තෙම නැහැ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අවබෝධින් ලස්සන්ට ගහන්න. ඉතින් එන්නේ ඒ වලින් තනිකරම මැච් අනිත් පැත්ත සහ මේ දේවල් අනිත් පැත්ත හරවන්න පුළුවන්. බිල්ඩ් බිල්ඩ් ගැන දැනගත්තොත් හොඳට. ඕම් ටෙරික් ඕ මෙතන අල්ලි දානවා දැන් ගැම්බටම. මිනි මිරි මේවත් අතරින් නැහැ ගේම. මිනි මිරි මේවත් අර එනවා සෙනික සෙනික. ලෝ එච්.පී. තියෙන කව මෙලවනවා දැක්ක. වට කරන් ගන්න. වට කෙරුවා හේ වට කෙරුවා. වට කෙරුවා හේ වට කෙරුවා. එනේ සතුරාව තව දෙයක් තමයි සතුරාව පුළුවන් තරම් අපි මොකක්ද කියන්නේ අව탁සීර කරන්න හොඳට. හරිද? අපි කියමු දැන් එනිමි ටීම් එක දැන් අපි කියමු අපෝ ඊසියෝ ඕක නම් ගහන්න පුළුවන් නතින් අරව මේවා කියලා අපි දැන් ගියා කියමු. අපි ගිහිල්ලා ඉවරලා අම්මට සිරි කියලා වෙනවා මේ කොහොම හරි උන් ලස්සන ප්ලෑන් එකක් ගහලා ලස්සනට ගැහුවොත් එහෙම ඒ වෙලාවේ අපි අනාතයි. හරිද? දැන් මෙතන ඕගොල්ලන්ට පේන්නේ නැති මේ එනිමි ටීම් එකේ මේ මෙතන ලෝඩ් එක ගහනවා තනියෙන්. හරිද? ඒකත් එක්කම අපේ කවුරු හරි එතන ලඟ වෙනව නේද? කවුද එතන අපේ ළඟම ඉන්නේ? මම ඉන්නේ මේ ජංගල් කරා. ලෝඩ් ගේ මැරෙන්නවා කියන්නේ. ඩෝමි ලෝඩ් දෙකක් තුනක් වෙනකොටම ඉවර. හැබැයි මරා ගන්න පුළුවන් අඩෝ එක්සිකියුට් කියන්නකෝ ලෝඩ් ගෙන්. අඩෝ වයිබ. එතන තව එකෙක් හිටියනේ එකපසියෙක් හිටියන අනිවා ගහන්න තිබ්බා. මර අපේ පොර ගියාද ලෝඩ් එක ගන්න කියලා. මම ඊතන්ට තව පසියෙක් කිනවා. No pain, no gain. මෙතන මේ ගඩොක් කච්ච ප්ලේ කරන්න ගත්ත කියන සුපිරියක් තමයි. මම ආසම මේ හීරෝ කෙනෙක් තමයි ගඩොක් කච්ච කියන්නේ. මොකද ෆයිටින් හොඳට කරන්න පුළුවන් හොඳට අල්ලන් ඉන්න පුළුවන්. එන ඒක අමුතුම ලල්ලයක් තියෙන මම ගඩොක්කගෙන් ප්ලේ කරපු කාලේ පට්ට. ඉතින් ඒක සුපිරියම්ම තමයි තනි කරා එන ආසාවෙන් ප්ලේ කරේ. මොකද කච්ච කියන්නේ පට්ටම සුපිරියක් තමයි. එන ඕනද ඒක ඩොට්ටු හීරෝ කෙනෙක් තනි කරපො. අපි වැඩි කියන්නේ නොක්කුනොත් නෑ ඉවරයි. නොක් කළා නොක් කරලා ගහගෙන ගහගෙන ගියොත් අපි ෆේස් ටු ෆේස් ගහන්න නම් ගොඩක් අමාරුයි. ඉතින් අපි කියමුකෝ දැන් පස්සිය ෆේස් ටු ෆේස් ගහන්න ආවට ගහ ගන්න බෑනේ. මොකද අපි ගුටි ගන්න ගුටි ගන්න අර රාතට පාරට මේක ආවුණ ගමන් කෙලින්ම කෙල වෙලාම යනවා. ඉවරයි.
लौड़ना ගටොට් කාව පුළුවන් තරම් ගටොට් කාව තෝර ගන්න ට්‍රයි එකක් දෙන්න. මොකද ගටොට් කා කියන්නේ ලේසියෙන්ම හැමෝටම ප්ලේ කරන්න පුළුවන් හීරෝ කෙනෙක්. අනිත් හීරෝස්ලාට يعني හොඳ නෑ කියලානේ මේ කියන්නේ. මේ අනිත් හීරෝස්ලා හොඳයි, මුට වඩා හොඳයි සමහර කට්ටිය. හැබැයි ප්ලේ කරන විදිහට තමයි අපි ගටොට් කාගෙන් ප්ලේ කරගන්න තේරෙන්නේ නැති කෙනෙක් හිටියා කියමුකෝ. එතකොට කොහොමද ගටොට් කා හොඳ වෙන්නේ? ගටොට් කා එතකොට හොඳ නෑ. අන්න ඒක කියන්නේ. දැක්කද කොහමද කට්ටියම එකට අල්ටි දාගෙන පැන්න එතනින් එනිමි ටීම් එකට කර කියා ගන්න දෙයක් නැහැ කෙලින්ම ඩිෆීට්. මේ විදිහට තමයි කරවම හරි පට්ට මැච් එක සෙට් වෙන්නේ. ගඩොක් කරා ගත්ත හැම මැච් එකේම ෂැඩෝ බ්‍රාවල් නේ මේ මොකද මිරනේ මිරවල පට්ටම මේ ගේමත් දුන්න කොහම හරි කොට මෙත් දින්න තමයි පෙරදිච්ච මැච් නම් එහෙම මට මතකත් නැහැ. සුපිරියක් තමයි ඉතින් මේ මැච් එක කරා. ඉතින් එකපාරක්වත් මම මැරිලා නැහැ ඩෝසිරාවට කවරක් මැරිල නෑ එන්න වෙන්න පුළුවන් කියලා තියෙනකින්ද. එන හැමෝටම ජය වේවා.